500. සංගීතනිකාය තුනේ උපාදාන පරිවර්ත සූත්‍රය ස්වාමීන් වහන්සේ කියන එකම අය කියන්නේ සුවේට පටිපන්න කියන එක ටිකක් විස්තර කරලා එතන තියෙනවා. පංච උපාදානස්කන්ධය සතර විදියට පරිවර්තනය වෙන විදිය කියන්නේ පංච උපාස්කන්ධය, ඒකේ සමුදය, නිරෝධය, එතකොට අවබෝධය වෙන විවර්තන. ඒකෙත් වචන වලින් පද වලින් තියෙන්නේ එයා නිබ්බිදාය, විරාග, නිරෝධාය, පටිපන්න කියන දුප්පටිපන්න කියන කියන්නේ දැන් සෝමනාථ එක්ක හරි කලින් පෙන්නන නිවන් සුවය පටිපන්නනේ. ඒක පොඩක් මට වට්ස්ඇප් දෙන්න නයි මට. ඔයගේ මොකක් ත්‍රිපිටකේ රිපරස් කරලා හම්බුතේ මොකද දැන් ඕහොල් දැන් බුදු ගුණ එක සෑහෙන හොල් පෙන්නන දම් ගුණ සංග ගුණ පළතේ මාසයක් පොඩි ටයිම් එකක් වුණා ආයතනයක් කරලා දැන් දැන් තියෙන අලුත් ප්‍රශ්න තියෙනවානේ. ඒ ෆෝමැට් එක උත්තර ගන්නවා. ඒක ප්‍රශ්න තියෙන ෆෝමැට් එකක් තියෙනවා. දැන් ගුරු ගුඳාමෝසම තේරෙන ප්‍රශ්න තියෙන එක දැන් ඉතරේ පොඩක් පෙන්නුව බයි. පිටිපිටකේ තියෙන අත්තරකට පෙන්නුවා. ඒක දැන් සෑහෙන දියුණු කරලා තියෙනවා. අපි කටි කතා කරන එකේ ඒ පස්සේ මුල තියෙන අර නිරුක්තියෙන් අර්ථය කිව්වම පස්සේ ත්‍රිපිටකයේ කියන එකක් පෙන්වුවාම දැන් අර වචන හරියට තේරෙනවනේ. ඒ නිරුක්තියෙන් කියන අර්ථය එහෙම පිටින්ම තියෙනවා ඒක. නිරුක්තිය කියන අර්ථයේ මේ අර්ථය අර ආර්යයකට තේරෙනවා. දැන් අනාර්යයකට වෙන්නේ දැන් නිරුක්තිය තේරෙන්නේ නැහැ. ත්‍රිපිටකයේ පෙන්වනවා. ත්‍රිපිටකයේ පෙන්වනවාම ගහන්න බෑනේ. දැන් මම අර ත්‍රිපිටකේ වෙන හෙල්මට් වලට කියලාම ගෑමදා කියන්නේ. ඒ කියන්නේ ගහන්න විදියක් නැහැ මේ ත්‍රිපිටකේ මේ මොකක්ද ඒක තේරෙන්නේ නැහැ. ඒක ගැඹුරු අර්ථය නේ ගැඹුරු අර්ථය ආරෙක වෙන්නේ බෑ. ඒකට තියෙන මේ අර අනුන්ටයි දී ඥානයක් නියෝජනය කිරීම පස්සේ තියෙන්නේ. ඒකට අකුප සූත්‍රය කියන අකුප සූත්‍රය කියන්නේ නෝ භූමි දෙකක් තියෙනවා.